ස්වාමීන් වහන්ස වසංගත රෝගවලින් මිදී ජීවත්වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදුදහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? මේ වසංගත රෝගවලින් මිදීම කියන්න ඕන. ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවනේ නේද? ඒ දුර්භික්ෂයක් ඇති වෙලා මහා ව්‍යසනයක් වෙනවනේ. ඉතින් ඒ දුර්භික්ෂය ඇති වෙලා මහා ව්‍යසනය ආව කියලා බුදුරජාණන් වහන්සේ වැස්සටවත් ඉඩෝරේටවත් දොස් පවරන්න ගියේ නැහැ. ඉතින් ඒක හේතුඵල ධර්මයක්. ඒ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණය වැඩි වීම නිසා, අමනුෂ්‍යයන් බලවත් භාවයට පත් වීම නිසා මනුෂ්‍යයා ධර්මයෙන් හීන භාවයට පත් වෙන අමනුෂ්‍යයන්ගේ බලය වැඩි වෙනවා. අමනුෂ්‍යයන්ගේ බලය වැඩි වෙනකොට අමනුෂ්‍යයන් මනුෂ්‍යයන්ට රෝගාබාධ පීඩාවන් ඇති කරනවා. ඉතින් එවැනි හේතුන් නිසා නෝනා මේ වසංගතයන් ඔයනි දේවල් පැතිරෙනවා කියන්නේ ඒව හේතුඵල ධර්මයන්මයි. වෙන දෙයක් නෙමෙයි නෝනා. හේතුඵල ධර්මයන්මයි හේතුන්. ඒ මනුෂ්‍යයා අකුසලයට යොමු වෙන්න අදාළ ලෝකේ සාධක සකස් වෙනවා නෝනා. මේ ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් තේනල් කවදාක්වත් මේ වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරය යටපත් කරන්න බැහැ. වෛද්‍ය විද්‍යාව මේ ලෝකයේ තියෙන ඉහළම ඖෂධේ නිපදවන්න පුළුවන්. ඒ වෛද්‍ය විද්‍යාව මේ ලෝකයේ තියෙන ඉහළම ඖෂධේ නිපදුවත් ඒ ඖෂධයට ඔරොත්තු නොදෙන රෝගයක් මනුෂ්‍යයා තුලින් සකස් වෙනවා. ඒ නිසා කවදාක්වත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාර ඉක්මෝල යන්න බැහැ නෝනා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ රෝගය මතු කරලා දුන්නේ කවුද? දුස්සීලභාවය විසින්. එහෙනම් මේ මනුෂ්‍යයාගේ මේ තියෙන විනාශය, මේ තියෙන වෝදුරු, මේ තියෙන රෝග සියල්ලම දුස්සීලභාවයේ ඵලයන් නෝනා. දුස්සීලභාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වෛද්‍ය ලෝකයට අභියෝගයක් තමයි මනුෂ්‍යයා තුලින් එක්ල වෙන්නේ. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාවට ලෝකේ ජය ගන්න බැහැ නෝනා. ඒ නිසා නිරේතුරුවම ඒ තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් ඊට වඩා බලවත් විස බීජයක් මනුෂ්‍යයා තුලින් සකස් වෙනවා. විස බීජ කවුද සකස් කරන්නේ? දුස්සීලභාවය. දැන් ඒඩ්ස් කියන විස බීජය සකස් කළේ කවුද? දුස්සීලභාවය. සමාජ රෝග කියන විස බීජය සකස් කළේ කවුද? දුස්සීලභාවයම. ඒ වගේ මනුෂ්‍යයා මූණ දෙන්නා වූ මේ සෑම රෝගයක්ම දුස්සීලභාවයේ ඵලයන්මයි. ඔය කොලෙස්ටරෝල් දියවැඩියාව ගත්තාට උවා දුස්සීලභාවයේ ප්‍රතිඵල නැයි. රසය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි. මේ වෙන් රසයේ අනිත්‍යභාවයන් දකින්නේ නැහැ. අකුසල් මූලයන් වැඩි. ලෝභ ද්වේෂ මෝහයන් වැඩි. ඒ නිසාම දුස්සීලභාවය විසින්ම මනුෂ්‍යයාගේ රෝගාබාධයන් වැඩි කරනවා නෝන. ඕන දැන් කියනවා අහවල් රටේ කිරිපිටියොල මෙහිම වෛරසයක් කියලා. කියලා මුළු සත්තු ටිකම මරලා දානවා. එහෙමනම් කියනවා අහවල් රටේ ඔන්න කුකුලන්ට මෙහෙම රෝගයක් හැදිලා පැතිරිලා යනවා කියලා. බුල්ඩෝසර් වලින් වලවල් හාරලා තමයි කුකුළු මරලා දාන. එතකොට මේ පැත්තෙන් අකුසලයක් විපාක දෙනකොට ඒ අකුසලේ නිසා තව තව බරපතල අකුසල් කලා සමාජය. ඕක තමයි ලෝකේ කියන්නේ නෝනා. ඔයින් තොරව ලෝකයක් දකින්න බෑ. අකුසල් කරන්න 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 මේ වෛස ස්වභාවය වැඩි වෙනවා නෝන. ඉතින් ඒහි ස්වභාවයයි දකින්න නිසා වසංගත කියන්නේත් නෝනා. මිනිස්යාට තව තව අකුසල් සිද්ධ කරගන්න ඇති වෙන්නා වූ දේවල්මයි. ඒ අකුසල් වැඩිපුර සිද්ධ කරන්න හේතුව සකස් කරන්නේ කවුද? දුස්සීලභාවය විසින්. එහෙනම් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ඖෂධය සිල්පද පහන ඕන. සිල්පද පහට වඩා ශ්‍රේෂ්ඨ ඖෂධයක් මේ ලෝකේ නැහැ. එනිසා මේ ලෝකේ මොන ඖෂධ ගත්තත් වැඩක් නැහැ. සිල්පද පහ දුර්වල කරගන්න ඕන. කවුරු හරි මොන ඖෂධ ගත්තත් සිල්පද පහ දුර්වල කරගෙන මේ ජීවිතේ සැනසෙල්ලි පුදුනක් ඊළඟ ජීවිතය වැටෙන්නේ සතර අපායට. එනිසා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නිරෝගී භාවය, ශ්‍රේෂ්ඨම ශක්තිය තමයි මේ සිල්පද පහ කියන කාරණා. ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් බැහැර වෙලා ජීවත් වුණොත් ඒ කුසල් ශක්තිය විසින්ම අතීත අකුසල් පවා යටපත් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතනයි අපි හිත පීඩන්නේ. එහෙම නැතුව වෛද්‍ය විද්‍යාවෙන් මේ ලෝකේ ජය ගන්න කවදාක්වත් බෑ නෝන. එහෙම හිතන්න පුළුවන් කෙනෙක් වෘත්තීය මමත්වයේ දැඩිභාවය නිසා අපිට මේ ලෝකයේ සූපත් කරන්න පුළුවන් කියලා. නමුත් ලෝකයේ සූපත් කරන්න හදන සෑම කෙනෙක්ම රෝගී භාවයට අදාළ සංස්කාරයන් තුලයි ජීවත් වෙන්නේ. එයත් කවදා හරි අංශභාග හැදිලා රෝගී වෙලා ලෙඩ ඇඳේ ඉඳලා මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන තමයි එයා ලෝකයේ සූපත් කරන්න යන්නේ. ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලෝකය අපිට සූපත් කරන්න බෑ. ඒක දැක්කේ ප්‍රථම කෙනා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැක්කා මට ලෝකය සූපත් කරන්න බෑ. ඒ නිසා මට සූපත් වෙන්න ධර්මයක් මම මතු කරලා ගන්න ඕනේ කියලා තමයි අතීතයේ පාරමී ශක්තිය තුලින් මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගේ මතු කරලා ගන්න. ඒ නිසා මේ ලෝකයේ දුක තුනිකරන එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර දුක තුනිකරන මාර්ගයක් මේ ලෝක ධාතු තුල නැහැ නෝනා.